සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මහා කාරුණික නෙත් සංගලකින් තුන් ලොවක් නිවාසනහලු අප භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නැගී සිටි වීරේන්ද මනහා සිහියෙන් යුතුවද, එවැගේම අවංක ජීවිතයකින්ද නිරන්තර දැහැමිව තමන්ගේ ජීවිතය ගත කරන පුද්ගලයා නිරන්තරයෙන්ම මේ සමාජය තුළ කිත් යසසින් බබලනවා වගේම තමන්ගේ මෙලොවත් පරලොවත් සුගතිය වෙනුවෙන් ඔහු නිර්මාණය කරගන්නවා. ඒ වෙනුවෙන් ඔබට තථාගත ශ්‍රී සද්ධර්මය කියාදෙන බෞද්ධ රූපවාහිනී නාලිකාව අදත් සූදානම් වෙන්නේ ඔබේ ප්‍රඥාව අවදි කරවන කතං සුලබතේ පඥම් ප්‍රඥා ලබන්නේ කෙලෙසද වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්න. මේ දහම් කාරණාවන් එකිනෙක පෙළගස්වා අපට මේ තථාගත ශ්‍රී සද්ධර්මය තුළ සූත්‍ර දේශනාවන්හි සඳහන් වන කාරණාවන් පැහැදිලි කර දෙන්නට අදත් සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ කොළඹහත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ ගරු සභාපති දුරන්දර ලන්ඩන් නුවර ප්ලාස්ටෝ වී ඩෙක්‍රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ප්‍රධානව ලංකාව පුරා විසිර පවතින අපගේ විහාරගණයේ අධිපති දුරන්දර, එවැගේම ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් විදුහල්පති ධූරය හොබවන අපේ නම කියන්නට අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් අපේ නායක හාමුදුරුවෝ, අපි හැම දෙනාම සාදුනාද පවතමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අපි පසුගිය සතියේ ආරම්භ කළේ මජ්ඣිම පඤ්ඤාසකයට අයත් සූත්‍ර දේශනාවන් සාකච්ඡා කරන්න. එහි උපය වර්ගයේහි පළමු සූත්‍රය උපය සූත්‍රය අප සාකච්ඡා කළා. ඒ අනුව පෙළ දහමේ සඳහන් වන සූත්‍ර දේශනාවත්, ඒ වගේම අටුවාවේ සඳහන් වන ධර්ම කාරණාවන් වගේම ඒ ධර්ම කාරණාවන් කොයි විදිහටද අපේ ජීවිතයට වැදගත් වන්නේද කියන කාරණාව අපි සාකච්ඡා කළා. අපි ගෞරවයෙන් අද ස්වාමින් වහන්සේට ආරාධනා කරමු උපය වර්ගයේහි සඳහන් වන දෙවන සූත්‍ර දේශනාව. ටිකක් දිගු සූත්‍ර දේශනාවක්, බීජ සූත්‍ර දේශනාව අපට මේ විදිහට පහදා දෙන්න. පෙළ දහමේ සඳහන් වන සූත්‍ර දේශනාව පහදා දීමෙන් අනතුරුව ගෞරවනීය ස්වාමින් වහන්සේ අටුවාවේ සඳහන් වන ධර්ම කාරණාවන් අප වෙනුවෙන් විග්‍රහ කර දෙනවා. අපේ හැමදුරණේ අවසරයි අද ධර්ම මාතෘකාව මේ විදිහට සාකච්ඡා කරන්නට. ගෞරවනීය පූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා, අමනායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු සම්පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි, අදත් අපි සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ මජ්ඣිම පඤ්ඤාසකයේ උපය වග්ගයට අයිති දෙවන සූත්‍රය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දෙවන සූත්‍රය නම් කරලා තිබෙන්නේ බීජ සූත්‍රය කියලා. එහෙමයි. අපි බලමු පෙළ දේශනාවට අනුව කොහොමද අපේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිදු කරලා තියෙන්නේ කොහොමද කියලා. මහණෙනි, මේ බීජයෝ පස් දෙනෙකි. බීජ වර්ග පහක් තියෙනවා. කවර පස් දෙනෙක්ද යත්? පළවෙනි එක මූල බීජ, දෙවෙනි එක ස්කන්ධ බීජ, තුන්වෙනි එක පළු බීජ, හතරවෙනි එක අග්‍ර බීජ, පස්වෙනි එක බීජ බීජ. ඔය විදිහට තමයි බීජ වර්ග පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. මහණෙනි, මේ පංච බීජයෝ නොකැඩුනාහු
ඒ කියන්නේ ඒ බීජ කැඩිලා නැත්තම්. ඒ වගේම කුණු නොවුනා හෝ කුණු වෙලා නැත්තම්. ඒ වගේම අවුසුලඟින් නොපලා හෝ ඒ වගේම අවුවෙන් සුලඟින් පිපිරිලා නැත්තම්. එහෙමයි. පැලිලා නැත්තම්. එහෙමයි. ඒ වගේම පිහිටි සාරය ඇත්තාහු සොක සහිත වූවාහු එද්ද. ඒ වගේ මක් කියන්නේ ඒක ගුණාත්මක බීජයක් නම් එහෙමයි. නිරෝගී බීජයක් නම් එහෙම නැත්තං ඒ බීජය සරු බීජයක් නම් එහෙමයි. පිහිටන පොළොවද නොවේ නම් ඒ කියන්නේ පොළොව පිහිටියේ නැත්තං ඒ බීජය. දැන් හොඳට සරුවට තියෙන බීජයක් වුණත් ඒ බීජය පොළොව පිහිටලා නැත්තං. ඒ වගේම තෙත් කරන ලද නොවේ නම් ඒ බීජ තෙත් කරලා නැත්තං. එහෙමයි. වතුරෙන් තෙමලා නැත්තම් නැත්තම් ජලයේ සපයලා නැත්තම් මේ පංච බීජයෝ වෘද්ධියට විරූඪයට විපුලත්වයට පැමිණෙද්ද ඒ බීජ ටික පැලවෙනවද කියලා තමයි මේ අහන්නේ. එහෙමයි. රෝපණය වෙනවද පැලවෙනවද කියලා භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනෝ. භාග්‍යතුන් වහන්ස තෙල නොවේ මැයි එහෙම වෙන්නේ නැහැ. එහෙමයි. ඒ සිදු නොවෙන දෙයක්. මහණෙනි මේ පංච බීජයෝ කැඩී ගියාහු කුණු වූවාහු අවුසුලඟින් පළහාහු පලයාහු පැල්ලා තියෙනවනම් ඒ වගේම සාරාදායි නොවුනම් සුඛ සහිත නොවුවානම් ඒ කියන්නේ පෝෂණ ඒ කියන්නේ ඒ බීජයක් පැලවීම සඳහායි බීජයක තියෙනවා බීජයේ තියෙනවා පෝෂක කොටසක්. එහෙමයි. ඒකයි මේ සාරාදායි කියලා කියන්නේ. ඒ වගේම ඒ බීජේ මනාව සකස් වෙලා නැත්තම් පොළවද ඇත්නම් තර හොඳ නිරෝගී බීජයක් ඒ බීජය පොළවේ එහෙම නැත්තම් පසේ පොළවේ පිහිටනවා. ජලයේද ඇත්නම් තර ජලයත් මුසු කරනවා. ජලයත් එකතු කරනවා. මහණෙනි මේ පංච බීජයෝ වෘද්ධියට විරූඪයට විපුලත්වයට පැමිණෙද්ද භාග්‍යතුන් වහන්ස තෙල නොවේමය. මහණෙනි මේ පංච බීජයෝ එතකොට කලින් මතක් කළා බීජ ටික හොඳට තියෙනවා. එහෙමයි. පොළව ජලය ඒ ටික යොදලා නැහැ. එතකොට පැලවෙන්නේත් නැහැ. ඒ වගේම නිරෝගී නැත්තම් බීජයක් අර විදිහට පෝෂක කොටස් ටික එකතු කරත් ඒ වගේ විදිහට පැලවෙන්නේත් නැහැ. නැහැ. මහණෙනි මේ පංච බීජයෝ නොකඩුණාහු කුණු නොවුවාහු සාරයගෙන දෙන්නාහු සුඛ සහිත වූවා සුඛ සහිත වූවා වේද පොළොවද ජලයද ඇද්ද එසඳ ඒ පංච බීජයෝ වැඩිමිට වෙසෙසින් නැගීමට විපූල භාවයට පැමිණෙද්ද භාග්‍යතුන් වහන්සේ එසේය.
අන්න එතකොට ඒ විදිහට තමයි මේ පංච බීජෝම පැලවෙන්නේ. ඊළඟට ඒ උපමාව කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඊළඟට ධර්ම කාරණාවට එන උපමේයට එනවා. මහණෙනි, පෘථිවි ධාතුව යම්සේද එසෙයින් චතුරු විඥාන ස්ථිතිහු දතයෝත්තාහ. මහණෙනි, ආපෝ ධාතුව යම්සේද එලෙසින් නන්දි රාගය දත යුතුය. මහණෙනි, පංච බීජෝ යම්සේද එසෙයින් ප්‍රත්‍ය සහිත කර්ම විඥාණය දත යුතුය. ඔන්න එතකොට මේ පඨවි ආදී මේ ධාතු, එහෙම නැත්නම් චතුර්විධ ධාතු තියෙනවා, ඒවට එකතු වෙනවා නන්දි රාගය. මහණෙනි, පංච බීජෝ එසේමයි, එසෙයින් ප්‍රත්‍ය සහිත කර්ම විඥානය දත යුතුය. එතකොට මේ පස් දෙනාට පස් ඒ හතර සතර මහා භූතයන්ට එකතු වෙනවා නන්දි රාගය. ඒ වගේම එහෙම එකතු වුණාට පස්සේ වැඩෙන්නේ මොකද්ද? කර්ම විඥානය. එහෙමයි. මහණෙනි, රූපයට පැමිණ සිටිනා කර්ම විඥානය රූපය අරමුණු කොට රූපයේ පිහිට කොට සිටුනේද? එතකොට රූපයට පැමිණ සිටිනා වූ කර්ම විඥානය රූපය අරමුණු කොටගෙන රූපයේ පිහිට කොට සිටුනේය. නන්දි සංඛ්‍යාත තුෂ්ණායින් තෙත් ඌයේ. එතකොට හරි ජලය එකතු වුණා වගේ. එහෙමයි, ජලය එකතු වුණා වගේ නන්දිරා නන්දි එහෙම නැත්නම් කෙලෙස් සහිත ඇලීම් සහිත තෘෂ්ණාවෙන් තෙත් වෙලා, ඒ තෙත් වුණාට පස්සේ තමයි වෘද්ධියට විරූඪයට විපුලත්වයට පැමිණේ. මහණෙනි, ඒ වගේම තමයි වේදනාවට හෝ පැමිණි, මහණෙනි සංඥාවට හෝ පැමිණි, මහණෙනි සංස්කාරයනට හෝ පැමිණි සිටුනා කර්ම විඥාණය සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටුනේද? තෘෂ්ණායින් තෙත් වූයේ වෘද්ධියට විරූඪයට විපුලත්වයට පැමිණේ. මහණෙනි, යමෙක් මම රූපය හැර වේදනාව හැර සංඥාව හැර සංස්කාරයන් හැර කර්ම විඥානයාගේ ඊම හෝ යෑම හෝ චුතිය හෝ උත්පත්තිය හෝ වැඩීම හෝ නැගීම හෝ පැතිරීම හෝ පවත් නෙමි කියා නම් තෙල කරුණ විද්‍යමාන නොවේ. එතකොට ඒකට තියෙන්න ඕනේ, ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙන්න ඕනේ කියලා කියන එකයි මේ කියන්නේ. එහෙමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන පස් දෙනා නැත්තම් කර්ම විඥානයවත් කර්ම විඥානය තුළින් සකස් කරගන්නා
චර්ම විඥාණයට පැමිණිලා මේ චුති උත්පත්ති ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඉපදීම සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන එකයි කියන්නේ. මහණෙනි ඉදින් රූප ධාතුව පිළිබඳව රාගය මහණහට ප්‍රහීන වේද? රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳේ. එතකොට රාගේ ප්‍රහීනත්වයෙන් අරමුණ සිඳිලා යනවා. කර්ම විඥානයේ පිහිටීමක් නොවේ. එතකොට කර්ම විඥානයේ පිහිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඒ කියන්නේ තණ්හාවක් නැත්තම් තෘෂ්ණා ප්‍රහීන වෙලා නම් ඇසත් රූපයත් ඒ විදිහට ඇසට රූපය අරමුණු වෙන්නේ නැහැ. එහෙමයි නේද? ඇසට රූපය අරමුණු වෙන්නේ නැහැ. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා එහෙම දෙයක් නැහැ. එහෙමයි. ඒ වගේම මහණෙනි ඉඳින් මහණහට විටක රූපය අරමුණු වෙනවා. තවත් වෙලාවක වේදනාව අරමුණු වෙනවා. එහෙමයි. ඒ වගේම සංඥාව අරමුණු වෙනවා. හඳුනා ගැනීම අරමුණු වෙනවා. ඒ වගේම මහණෙනි ඉඳින් මහණහට සංස්කාර ධාතුව පිළිබඳව මහණෙනින් මහණහට විඥාන ධාතෝ පිළිඹදෝ රාග ප්‍රහීන වේද? රාගයගේ ප්‍රහීනේ නරමුණ සිඳෙයි. එතකොට අරමුණ සිඳිලා යනවා. එහෙමයි. කර්ම විඥානයේ පිහිටීමක් නොවේයි. නොපිහිටි ඒ විඥානයේ විරූඪහෙට නොපැමිණේ. ප්‍රතිසන්දිය අභිසංස්කරණය නොකොට මිදුනේ වෙයි. විමුක්තහීන ස්ථිති නොවෙයි. ඒ කියන්නේ මිදිලා නිසා ස්ථිති කියලා කියන්නේ පිහිටන්නේ නැහැ කියලා කියන්නේ. ස්ථිත හේන් තසන්තුෂ්ට වෙයි. එතකොට එතර විමුක්තහීන ස්ථිත වෙයි. මිදුනට පස්සේ ස්ථිර වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ස්ථිර වෙනවා කියලා කියන්නේ මේ එතන අපි කියමුකෝ වෙනස් අනිත්‍යත්වයට පත්වෙන්නේ නැති තැනකට එනවා. වෙනස් වෙන්නේ නැති තැනකට එනවා. එහෙමයි නේද? හැමදේම වෙනස් වෙනවනේ. එහෙමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණේ අවබෝධ කරගත්තට පස්සේ වෙනස් වෙන්නේ නැති තැනකට එනවා. ඒ කියන්නේ ස්ථිතහීන සන්තුෂ්ට වෙයි. එතකොට ඒක වෙනස් වෙන්නේ නැණි, නිවන වෙනස් වෙන්නේ නැණි. එහෙමයි. නේද? නිවන වෙනස් වෙන්නේ නැති හින්දා ඕන්න සතුට කියලා කියන එක ස්ථිර වෙනවා. එහෙමයි. වෙනස් වෙනවනම් සතුට ස්ථිර වෙන්නේ නැහැ. එහෙමයි. සතුට වෙනස් වෙනවා. එතකොට සතුට කියලා කියන එක ස්ථිර වෙන්නේ මේ විමුක්තියටපත් වුණාට පස්සේ. සන්තුට්ඨෙහින් ත්‍රස්ත නොවේ. සතුට ස්ථිරෝ පිහිටෙන හින්දා ආයේ කවදාවත් ත්‍රස්ත වෙන්නේ නැහැ. බියටපත් වෙන්නේ නැහැ කියලා කියන එකයි කියන්නේ. බියටපත් වෙන්නේ නැහැ. ත්‍රස්ත නොවන්නේ තමා කෙරෙහිම පිරිනෙවෙයි. එතකොට සම්පූර්ණයෙන්ම නිවෙනවා කියලා කියන්නේ පිරිනවනවා කියලා කියන්නේ. එතකොට අර කාර්නාටික සිද්ධ වෙනවා මොනවාද? මේ විදිහට කීනා ජාති හුසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත් ආයත පජානාති කියලා සඳහන් වෙනවා.
ජාතිශය වෙනවා. බඹසර වැස නිම වෙනවා. බ්‍රහ්මචර්යාවේ හැසිරීලා නිමාවට පත්ව අරෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා ඉවර වෙනවා. කරණී කරන ලද, එතකොට කරන්න තියෙන දේ කරලා ඉවර වෙනවා. ඒ වගේම තෙල අනුපාදා පරිනිර්වාණය පිණිස කළ යුතු අන් කිසෙක් නැතැයි නුවණින් දනි. එතකොට උපදි රහිත නිර්වාණයට පත් වෙනවා. එතකොට අන්න ඒ විදිහට තමයි මේ ඉතාම ලස්සනට බුදුරජාණන් වහන්සේ උපමාවක් මගින් මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය පිළිබඳව අපිට පැහැදිලි කරලා දේශනා කළ තියෙන්නේ. එහෙමයි නායක හඳුරන්නේ. මේ අපේ ජීවිතය පිළිබඳව ඇස කන නාසය දිව ශරීරයේ අරමුණු කරගන්නා මේ අපේ ජීවිතය තුළ කොයි විදිහටද මේ කාරණාවන් අපි සකස් කරගත්ත යුතුවන්නේ නිවන වෙනුවෙන් කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම අපිට මේ දහම් කාරණාව තුළ පැහැදිලි කරනවා, විශේෂයෙන්ම උපමා භාවිත කරමින්. අපි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. දැන් අපි මේ සාකච්ඡා කළේ බීජ සූත්‍රය පිළිබඳව මේ පෙර දහමේ සඳහන් වන කාරණාව. මේ දහම් කාරණාව කොයි විදිහටද අටුවාවේ තවදුරටත් විස්තර වෙන්නේ කියන කාරණාව පැහැදිලි කර දෙන්න. අටුවා දේශනාව තුළ මේ විදිහට සඳහන් වෙනවා, බීජා ජාතානි යනු බීජයෝය. ඒතර බීජයෙන් උපදින ස්වභාවය තමයි බීජා ජාත කියලා කියන්නේ. ඒතර බීජය පස් දිනක් සඳහන් වුණානේ. පළවෙනි එක තමයි මූල බීජ. ඒතර මූල බීජ කියලා කියන්නේ මුල් වලින් තමයි සක හැදෙන්නේ. එහෙමයි. ඒතර මුල් වලින් හැදෙනවා කියලා කියන්නේ ඒව තමයි වදකහ, කහ, ඉඟුරු ආදී ඒවා. එහෙමයි නේද? ඒවා නැවත අප හදන්නේ අපි මුල් අරගෙන. ඒ වගේම කන්ද බීජ යනු ඇසතු, නුග ආදියයි. එතකොට ඒවා ඒ වගේ අපිට දඬු විදිහට මේ මුල් පැල කරගන්න පුළුවන්. ඒ වගේ මුල් ඇද ගන්න පුළුවන් නේද? ඒ වගේම තව තියෙනවා පළු බීජ කියලා. පළු බීජ කියලා කියන්නේ උක්, උණ, බට ආදිය. ඒවා අපිට බලන්න පුරුක් වශයෙන් කරගන්න නේද? පුරුක් වලින් පැල කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට පුළුවන් අග්ග බීජං යනු කුඹුක්, මුරුවා ආදී ගස්, කුඹුක් වගේ ඒවා වලින් අග්ග බීජ කියලා කියනවා ඒවට. ඊළඟට බීජ යනු අපි පහසුවෙන් හඳුනා ගන්න ධාන්‍ය වර්ග නේද? හැල්වි ආදී පොබ්බන්න ධාන හා ඊළඟට ඒ කියන්නේ දිගටියට හැදෙන බීජ තියෙනවා. එහෙම පොබ්බන්න ධාන මේ ධාන්‍ය. ඊළඟට තියෙනවා මුං මෑ ආදී අපරන්ත ධාන්‍ය වර්ග තියෙනවා. ඒ විදිහට ඊළඟට සඳහන් වෙනවා අකණ්ඩානි යනු නොබිදුනා වූ ඒ වාය. ඒ බීජ බිදිලා තිනවනම් ඒක පැලවෙන්නේ නැහැ. එහෙමයි නේද? එහෙම. පුරුක් වශයෙන් ගන්න වුණ ආදී දෙයක් වුණත් ඒවා කැඩිලා තිනවනම් පැලවෙන්නේ නැහැ. ඊළඟට බිඳුණු කාලයේ පටන්
බීජයත් බීජ සඳහා සුදුසු නොවේ. එතර බිඳුණු කාලයේ පටන් බීජයත් බීජ සඳහා සුදුසු නොවේ. ඊළඟට අපූතිකානි යනු ජලය වැටීම් ආදියෙන් නොතෙමුණු ඒවායි. එතකොට ඒවා වීලිලා වීලි ස්වභාවයට පත් වෙච්ච ඒවා. ඊළඟට කුණු වූ බීජයන්ද බීජ ලෙස යෙදීමට සුදුසු නොවේ. කුණු වෙලා තියෙන ගිල නම් නේද? එහෙමයි. ඒ වගේම ආවාතාත පහතානි යනු සුලඟින්ද අවෙන්ද නොනැසුණු. ඒ වගේම අවෙන් සුලඟින් ඒවා විනාශ වෙලා නැත්තම් එහෙම එහෙම නැති වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ඕජස් නැති බවටපත් නොවූ යනුයි. ඕජස් රහිත කසට බීජයන්ද බීජ ලෙස නොයොදයි. එතකොට ඕජාව කියලා කියන්නේ ඒ බීජයේ තියෙන ගුණාත්මක ගතිය පොහොර. එහෙම බීජයක් පැලවීම සඳහායි බීජේ බඩංග වෙලා තියෙන පොහොර කොටසක්. ඒ කියන්නේ අපි කියන්නේ සප්‍රාණික බීජ නේද? එහෙම. ඒ වගේම සාරාදානි යනු ගන්නාලද සාරවත් භාවය ඇති පිහිටි සාරයේ ඇති යනුයි. නිසරු බීජ බීජ සංඛ්‍යාවෙහිලා නොසැලකේ. ඊළඟට තියෙනවා සාකසීතීන් තානි යනු තුන් සතර මාසයක් කොටුවෙහි තබා ආරක්ෂා කිරීමෙන් සුවසේස තැබූ යනුයි. අන්න එතකොට ඒවා මේ මැරෙන්නේ නැති වෙන්නේ එහෙම නැත්නම් ඒ සප්‍රාණික භාව ආරක්ෂා වීම සඳහා බීජ මොකද කරන්නේ? අපි කියන්නේ බීජ මැස්සේ දානවා කියලා. එහෙමයි නේද? ඒවා සංරක්ෂණය කරලා දේනවා බීජ. පටවී යට පිහිටන බැවින් පටවී නම් වූ ආපෝ මතුපිට තෙත් කරන ලද වතුර ජලය ඊළඟට චතස්සෝ විඤ්ඤාණ තිටියෝ යනු කර්ම විඤ්ඤාණයට ආරම්මන වූ රූපාදී සිව් ස්කන්ධයෝය. ඒ වගේම ඒ වායේහි අරමුණු වශයෙන් පිහිට වූ පඨවි ධාතුව සමාන වූ නන්දි රාගයයි. එතකොට රූපය වෙනම ගන්න පුළුවන්. රූපය රූපේටනේ අයිති වෙන්නේ. එහෙමයි. වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ නාමයටයි අයිති වෙන්නේ. එහෙම. නාමයටයි අයිති වෙන්නේ. ඒකල නාමයට අයිති වෙනේවට කියනවා නන්දි කියලා. තෙත් කිරීම් වැගිරීම් අර්ථයෙන්. තෙත් කිරීම් වැගිරීම් අර්ථයෙන්.
ආපෝ ධාතුව හා සමාන වූ විඤ්ඤාණං සහාරා යනෝ ප්‍රත්‍ය සහිත වූ කර්ම විඤ්ඤාණයයි. එවනාහි පොළොවේ වැඩෙන බීජ මෙන් අරමුණ නැමති පොළොවෙහි වැඩේ වර්ධනය වේ. එතකොට මේ කියන හතර දෙනා අර කියන වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන ඒවා පැලවීම සඳහා, එහෙම නැත්නම් රූපයට පැලවීම සඳහා මේ හතර දෙන අවශ්‍ය වෙනවා. එහෙමයි නේද? අන්න එතකොට තමයි වර්ධනය වෙන්නේ. ওই විදිහට තමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඉතාම වටිනා දේශනාවක් උපමා උපමේ දක්වමින් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එහෙමයි නායක හැමදෙරෙනි. දැන් අපි පුංචි කාලේ අපේ හැමදෙරෙනේ බලාපොරොත්තු වෙනවා, අපි හීනෙන් දකිනවා, වැඩිහිටියන් බවට පත් වුණා, මේ වගේ අපේ ජීවිත ගත වෙන්නට ඕනේ කියලා. අපි වැඩිහිටියන් බවට පත් වුණාට පස්සේ අපි ස්ථාවර ජීවිතයක් වෙනුවෙන් යාහන වාහන ගන්නවා, ගෙවල් දොරවල් හදනවා, රැකී රක්ෂා කරනවා, ඒ වගේම ඊට පස්සේ විවාහ ආදිය සිද්ධ කරලා දරුවන් හදනවා. මේවා කරාට පස්සේ අපි හිතනවා දැන් අපේ ජීවිතය ස්ථිරයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් සමහර අවස්ථාවක ශක්තිමත් හරි අඩිතාලමක් මේ ජීවිතයට මුල් කාලීනව නොලැබුණාම ඒ ජීවිත විවිධ ප්‍රශ්න නිසා හේතු නිසා විනාශයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ තුල මේ කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කාරණාවන් හරි හැටි කොහොමද අපි අපේ මෙලොව පරලොව දෙලොව වෙනුවෙන් සකස් කරගන්නේ, ඒක කොහොමද අපි අපේ ලෞකික ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියන කාරණාව පැහැදිලි කර දෙන්න මා වහන්සේට ගෞරවණීයව ආරාධනා කරනවා. ඔව් ඇත්තටම තෙන්නකුගේ ලෝකෝත්තර සුවය සඳහා ලෝතුරු සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා ලෞකිකත්වය කියලා කියන එක වැදගත්නේ. එහෙමයි නේද? එතකොට ලෞකික ජීවිතයේ අත්දැකීම් මත තමයි දුක කියලා කියන එක වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දුක්ඛ සත්‍ය, එහෙම නැත්නම් දුක කියලා දුකයි කියලා අවබෝධ කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ දුක තියෙනේ ලෞකිකත්වයේ තුලනේ. එහෙම නේද? එතකොට දුකින් මිදීම සඳහා දුක කියලා කියන එක අවබෝධ කර ගන්න ඕනේ. එතකොට ඒ ලෞකිකත්වයේ කියලා කියන එක තමයි වැදගත් ලෝතුරු සොය උදා කර ගැනීම සඳහා. එතකොට ලෝකෙන් එතර වෙන්නීම ලෞකිකත්වය එමෙන්නත් සාර්ථක කරගත්තොත් විශේෂයෙන්ම අපි දැන් චමිල් මතක් කළේ මේ කියන දෙමාපියන්ගේ ආශ්‍රය නේද? දැන් අර බීජයක් හරියට පෝෂණය වීම සඳහා බීජය නිරෝගී බීජයක් වෙන්නත් ඕනේ නේද? එහෙම. ඒ නිරෝගී බීජයක් රෝපණය වීම සඳහා අවශ්‍ය කරන පොහොර ටික නේද? එහෙම. ඊළඟට ඒ සාරය ජලය තමයි අම්මයි තාත්තයි කියලා කියන්නේ. එහෙම. ගුරුවරුන්, වැඩිහිටියන්, මඟ පෙන්වන්න උපදෙස් නේද? එහෙම. මේ හැම දෙයක්ම තුලින් තමයි ඒ බීජ සකස් වෙන්නේ. ඒ වගේම තමයි කෙනෙකුට දුකයි කියලා කියන එක හරියටම වැටහෙන්න නම් සැප කියලා කියන එකේ උච්චතම අවස්ථාවට එන්න ඕන. එහෙම නේද? එහෙම. එතකොට තාම මේ දුකයි කියලා කියන එක අවබෝධ කරගෙන නැත්තම් කවුරු හරි එයා සැපේ උප්පරිමයට ගිහිල්ලා නැහැ. එහෙම නේද? සැපේ උප්පරිමයටම ගියාම තමයි සම්පූර්ණයෙන්ම දුකයි කියලා අවබෝධ කරගන්න. එහෙම. එහෙනම් තාමත් දැන් මේ සැප හොයනවනේ.
නේද? හොයනවා. පෞද්ගලිකව හොයනවා. ඊළඟට දෙන්නෙක් එකතු වෙලා හොයනවා. එහෙමයි. දෙතුන් දෙනෙක් එකතු වෙලා හොයනවා. නේද? පවුලක් හැටියට හොයනවා. ඊට පස්සේ රටක් විදියට හොයනවා. රටක් විදියට දැන් මේ පෞගේ කාලෙත් ඉඳලාම හොයනවා. එහෙමයි. නේද? එහෙමයි. ලෝකයක් විදියට හොයනවා. කේක ඒවා ඉතින් විද්‍යාත්මක වශයෙන් මොනෙක් විදියට හොයනවා. එහෙමයි. සප කොහෙද තියෙන්නේ කියලා. එතකොට නොයිකොත් විදිහේ දාර්ශනිකයින් විද්‍යාඥයන් කියලා දීලා තියෙනවා. එහෙම නැත්නම් හොයලා දීලා තියෙනවා මෙන්න මේ මේ දේවල් වලින් සප උදා කරගන්න පුළුවන් කියලා. නේද? ඉතින් ඒ වගේම තමයි අධ්‍යායකින් එහෙම නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් ධ්‍යාන උපදවගෙන නේද? ධ්‍යාන උපදවගෙන ධ්‍යාන සෝයය තුල සැපයක් තියෙනවා කියලා කියලා දීලා තියෙනවා. එහෙම. ඒ වගේ මේ ධ්‍යාන තුලින් රූප ධ්‍යාන තුලින් රූප ලෝකයට යන්න පුළුවන්. අරූප ධ්‍යාන තුලින් අරූප ලෝකයට යන්න පුළුවන්. නේද? එතකොට මේ දිවි ලෝකයේ සැප තියෙනවා. බ්‍රහ්ම ලෝකයේ සැප තියෙනවා කියලා ඒ විදිහට ගොඩාක් ඒ සැප පිළිබඳ ඉහළටම ගියායේ ඉන්නවා. ඒ වගේම සනස මේ කැටි කාලීනව මේ සැප බලාපොරොත්තු සැප හොයලා දෙන්න මේ වර්තමානයේදී පන්තිත් පැවැත්වෙනවානේ. ඔව්. සමාන අවස්ථාවල. ඔව්. තග්ගාලා මේ සැපේ උදා කරලා දෙන්න. ඔව් ඒක තමයි. එතකොට එතෙන්දිත් ලෞකික ජීවිතය සාර්ථක කරගන්න විදිහ එහෙම නැත්නම් තව අපි ගත්තොත් එහෙම මේ උපදේශන වගේ සේවාවන් නේ. එහෙම. ඊළඟට තවත් එහාට ගියහම ධ්‍යාන ආදී දේවල් දෙන්න. ඊළඟට මාර්ගඵල දෙන්න නේද? එහෙම. ඔය විදිහට ගොඩාක් මේ සැප උදා කරගන්න විදිහ තියෙනවා. එහෙම. ඉතින් ඇත්තටම බෞද්ධයන් කියලා කියන්නේ කොච්චරම් වාසනාවන්තද කියලා කියන්නේ බෞද්ධයෙක් වාසනාවන්ත වෙන්න නම් දැන් විශේෂයෙන්ම දැන් මේ විදිහට දැන් බීජ තියෙනවනේ බීජ 5 දෙනෙක් තියෙනවනේ එහෙම බීජ 5ක් තියෙනවා එතකොට අපි වර්ග කරලා ගත්තොත් එහෙම මේ ලෝකේ මේ බීජ වර්ග 5ටම අදාළ මිනිස්සු වෙන ලෝකේ එහෙම නේද දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ විශේෂයෙන්ම මව් කුසේ උපදින අය එහෙමයි නේද ඊළඟට ජලයේ උපදින අය වායතේ උපදින අය නේ එහෙමයි ඔය විදිහට බුදුරජාණන්සේ දේශනා කරානේ ඉතින් ඊළඟට දැන් මේ ඕපපාතිකව උපදින අය එහෙමයි නේ ඒ විදිහට මේ සත්වයෝ ඔය විදිහට බුදුරජාණන්සේ දේශනා කළා ඒ අතරෙදී මේ 5 දිනාටම එහෙම නැත්නම් බීජ වශයෙන් ගත්තොත් ඒ කොටස් පහම අයිති වෙනවා විශේෂයෙන්ම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන ස්කන්ධ පංචකය පිළිබඳව අවබෝධ කර ගැනීම හිතාම වැදගත් වෙනවනේ එහෙමයි ඉතින් මම මේ මතක් කළේ විශේෂයෙන් බෞද්ධයන්ට මේ පෝෂණය නේද කෙනෙක්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සාර්ථක කර ගැනීමට ත්‍රිපිටක ධර්මය කියලා කියන එක ඉතාම වැදගත් එහෙමයි දැන් කොයිතරම් පොත් වර්ග තියෙනවද කේකේනා ලියපු පොත් වර්ග එහෙමයි නේද විශේෂයෙන්ම අපි කියනවා ආධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික නායකයෝ එහෙම නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේලා දැන් දෙවියන් වහන්සේ නම් අපි හිතමුකෝ නල්ලා දෙවියන් වහන්සේගේ පණිවිඩේ අරගෙන ආපු නබි නේද එහෙම නායකතුමා
ආදී කොට ඇති ඒ අය දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙන ආපුවයි. එහෙමයි නේද? ඉතින් මේ විදිහට මේ මේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියලා එහෙම නැත්නම් යම්කිසි ජීවන ක්‍රමයක්. තාම උසස් ජීවන ක්‍රමයක් මේ මිනිස්සුන්ට දෙන්න කියලා මිනිස්යාන්ට දෙන්න කියලා ඒ විදිහට සකස් කළා තියෙනවා. ඒ විදිහට පොත් වර්ග තියෙනවා. පණිවිඩ. ඒවා අතරින් ත්‍රිපිටකයේ කියවන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාට? ධර්මයක් අහනවා කියේ මොකක්? එහෙමයි. දැන් සමහරලාට ධර්ම ශ්‍රවණය කරලා ඇති එක එක ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා අහලා තියෙනවා. එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේත් මේ ත්‍රිපිටකයේ තියෙන දේශනාවම තමයි. එහෙමයි. නේද? නමුත් හරියටම මේ ත්‍රිපිටක දේශනාව ශ්‍රවණය කරන්නේ ත්‍රිපිටක පරිශීලනය කරන්න ලැබිලා තියෙන කී දෙනාට? එක එක්කෙනා එක එක පොත්පත් කියවලා අන්තිමටම නේද? එහෙමයි. යම් අන්තිමටම තමන්ට එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය කරන අවබෝධය සඳහා අවශ්‍ය කරන ධර්මඥානය දිනු කරගන්න අවශ්‍ය කරන ඒ දැනුම ලැබිලා නැත්තේ ත්‍රිපිටකය පරිශීලනය කරන්න අවස්ථාවක් සැලසෙලා නැති නිසා. එහෙමයි. ඒ නිසා බෞද්ධයන්ට බෞද්ධයන්ගේ පෝෂණය එහෙම නැත්නම් ජීවිතේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ත්‍රිපිටක පරිශීලනයෙන් කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම පින්නතුනේ සසර පුරුදු කරලා තියෙනවා නම් දැන් මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ කොයිතරම් අමාරුවෙන්ද, ඒ වගේම බෞද්ධෙක් වෙලා උත්පත්ති ලබන්න ලැබුණු කොයිතරම් වාග්ය සම්පන්නවද නේ? එහෙමයි. දැන් අපි කියනවා නොයෙකුත් දියුණු රටවල් දියුණුව කියලා සම්මත වෙලා තියෙන්නේ ධනයෙන්, ඒ වගේම බලයෙන්, ඒ අයගේ විශේෂයෙන්ම ආයුධ බලයෙන්. එහෙමයි නේ. දැන් න්‍යෂ්ටික අවිදක්වා නේ. එහෙමයි. එහෙමනේ දැන් ඒ අය දියුණුව කියලා සලකලා තියෙන්නේ. ලෝකේ වැඩිපුරම දාර්ශනිකින් පහළ වෙච්ච විද්‍යාඥයන් පහළ වෙච්ච රටෙත් ඒ කාලේ වකවානු වෙනකොට යුදමය වතාවක්. එහෙමයි නේද? එහෙමයි. එතකොට ඒවා අපි පාවිච්චි කරන්නේ ඒ බුද්ධිය ඥානේ පාවිච්චි කරන්නේ තාම තමන්ගේ ආරක්ෂාව සඳහා. ඒ කියන්නේ බාහිර ආරක්ෂාව සඳහා, ආධ්‍යාත්මික ආරක්ෂාව සඳහා නෙවෙයි. එහෙමයි නේද? එහෙමයි. ආධ්‍යාත්මික ආරක්ෂාව සඳහා ඉතාම වැදගත් වෙන්නේ මේ ධර්මයේ නැමැති ආයුධය. නේද? ධර්මයේ නැමැති ආයුධය. එතකොට ධර්මයේ තියෙන කෙනා ළඟ කඩු නැහැ, කිනිසි නැහැ, නේද? ආයුධ නැහැ. එහෙමයි. එහෙම නැහැ නේ. එතකොට ආරක්ෂකයෝ නැහැ නේ. ඉතින් අන්නේ විදිහට බැලුවාම දැන් අපි තියෙනවානේ, අපි මතක් කරන්න පෞගී කාලේ කඩුවේම හම්බ වුණානේ. එහෙමයි නේද? එහෙමයි. ඔව්, කඩුවම් හම්බ වෙලා තියෙනවා මේ විශේෂයෙන්ම ආගමික මධ්‍යස්ථානවල. එහෙමයි. ඒක ඉතින් කාටත් දැක්ක දෙයක් නේ. එහෙමයි. ඒක සංගවන්න ඕන දෙයක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා දැන් මේ වෙනකොට නොයෙක් විදිහ ආධ්‍යාත්මික නායකයොත් ආධ්‍යාත්මික නායකයන්ටත් හැංගෙන්න වෙලා තියෙනවා. එහෙමයි නේද? ඉතින් ඒ නිසා කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම සංග වෙන්න පුළුවන් කමක් නැහැ කර්මයෙන්. එහෙමයි. කර්මයේ විශ්වාස කරනවා නම් අමුතුවෙන් සංග වෙන්න දෙයක් නැහැ. ඒ සුවය උදා කරගන්න පුළුවන් කම ලැබෙන. එහෙම නැත්නම් අර දැන් මෙතන කතා වුණානේ බුදුරජාණන්සේ දේශනා කළානේ මේ දේශක දේශනාව තුළ මේ ත්‍රස්ත නොවි ඉන්න පුළුවන් කියලා. එහෙමයි. නේද? දැන් මේ කියන්නේ අපි කතා කරන ත්‍රස්තවාදය ගැන. එහෙමයි. නේද? භයානකර ස්වභාවය තමයි ත්‍රස්තවාදය කියලා කියන්නේ. වාදයන් අතර ත්‍රස්තවාදය, අන්තවාදය, ආගම්වාදය, නේද? ජාතිවාදය. එක එක වාද තියෙනවනේ.
ඒ වාදයන් අතර ත්‍රස්තවාදය කියලා කියන්නේ තමයි තාම භයානකම දේ. ඉතින් ත්‍රස්තවාදයෙන් මිදීම සඳහා, ත්‍රස්තයෙන් මිදීම සඳහා ඉතාම දෙගත් වන කාරණාවක් තමයි මේ ඒ විදිහට බීජවලට ලබා දෙන පෝෂණය, බීජවලට ලබා දෙන පෝෂණය නැති කරගන්න ඕනේ කවදා හරි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ලබා දෙන නන්දිය රාගය නේද, තණ්හාව උපාදානේ සංයෝජන සම්පූර්ණයෙන් නැති කරන්න ඕනේ. එහෙම ඒ නැති කරාම තමයි මාර්ගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. ඒ ත්‍රස්ත බව නිවීම තමයි සදාකාලික සැනසීම වන මගඵල පිළිවෙලින් නිවන් අවබෝධ කරගන්නට අවස්ථාව සැලසෙනවා කියලා කියන එක. ඉතින් සදා ඒ නිවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන පෝෂණය මේ බීජ සූත්‍රයේ තුලිනුත් අපි අද දැන කියාගත්තා. ඒ ධර්ම කාරණා සියල්ලක්ම අප හැබඳෙනාටම උතුම් වූ නිර්වාණ ශාන්තිය, නිර්වාණ ශාන්තියෙන් සැනසීම උදා කරගන්නට හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන පිහිටවා ගනිමු. සාදු 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 සාදු. සැනසෙන්නට මේ ජීවිතය, ඒ සැනසීමෙන් මෙලවත් පරලොවත් දිනන්නට, නිවන උදෙසා හේතු වන තථාගත ශ්‍රී සද්ධර්මය පැවිසි හතරම සජ්ජහායනා කරන බෞද්ධ රූප වාහිනී නාලිකාව අද මේ සුපුරුදු පරිදි ඔබ වෙනුවෙන් ධර්මයේ සාකච්ඡා කළා. කතන්සු ලබතේ ප්‍රඥාම් ප්‍රඥා ලබන්නේ කියලා සිදු වැඩසටහන තුළ අද අපි සාකච්ඡා කළේ මජ්ඣිම පඤ්ඤාසකේ උපය වර්ගයේ දෙවන සූත්‍ර දේශනාව, බීජ සූත්‍ර දේශනාව. අපි පෙළ දහමත් ඒ වගේ මතුවාවත් විස්තර කරමින් අපේ ජීවිතයට විදිහට සකස් කරගන්නේ අපි දකින්න ලෞකික ජීවිතය තුළ විවිධාකාරයෙන් අත්පත් කර ගැනීම සිදු කරගන්න උත්සාහ කරනවා, අපේ යයි සම්මත කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි පැල කරගන්න උත්සාහ කරනවා. මේ හැම දෙය තුළම අපි තවත් සසරට බැඳෙන බව ඔබ අප මතක තබා ගන්න ඕනේ. ඒ නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියා දුන් පරිදි නිවන් සැනසෙන්නට මේ ධර්ම කාරණාව ඔබට උපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි අද වැඩසටහන නිමවටපත් කරන්න සූදානම් වෙන්නේ. අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාද්‍ය ජාලයේ ගරු සභාපති ලන්ඩන් නුවර ප්ලාස්ටෝ අවී ඩෙක්‍රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භවනා මධ්‍යස්ථානයේ ප්‍රධානව විහාරගණයේ අධිපති දුරන්දර, එවාගේ ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් විදුහල්පති ධූරය හොබවන අපට නම කියනට අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක හිම්පාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අපි මීළඟ දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සූත්‍ර දේශනාවන්හි තුන්වන සූත්‍ර දේශනාව, උදාන සූත්‍ර දේශනාව. එයත් ටිකක් දීර්ඝව සාකච්ඡා කෙරෙන සූත්‍ර දේශනාවක් නිසා අපි ලබන සතියේ පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව අද එහෙමනම් කතන්සු ලබතේ පඥා ප්‍රඥා ලබන්නේ කියලා සිදු වැඩසටහන මෙතකින් නිමවටපත් කරනවා. ඔබට මේ සියලු වැඩසටහන් පිළිවෙලින් බෞද්ධ රූප වාහිනී නාලිකාවේ වගේම අපගේ YouTube නාලිකාවේ The Buddhist TV ලෙස ඔබ පරීක්ෂක තීරුවේ සටහන් කරමින් ඔබට නිල බෞද්ධ නාලිකාවේ YouTube නාලිකාව හරහා මේ වැඩසටහන් නරඹන්න පුළුවන්කම තිබෙන බව මතක් කරමින් අපි සමුගන්නවා. පින්වත් ඔබ හැමදිනාටම උතුම් තෙරුවන් සරණයි.